ඒ දවස්වල අපි වැඩියෙන්ම කතා කරනනේ මේ chatbot ගැන generative AI models ගැන. ඉතින් ඔයාට generative AI model එක පාවිච්චි කරන්න වුණොත් ඔයාගේ වැඩේට ගැලපෙන හොඳම AI model එක තෝරගන්නේ කොහොමද? අපි කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා මේවා පාවිච්චි කරලා AI tools හදන විදිය සහ මේවා පාවිච්චි කරලා කරන්න පුළුවන් business වගේ දේවල් ගැන. ඉතින් කොහොම වුණත් මේ දවස්වල ChatGPT, Gemini, Cloud AI, Llama 2 වගේ ගොඩක් generative AI models තියෙනකොට ඔයාගේ වැඩේට ගැලපෙන හොඳම model එක තෝරගැනීම පහසු ප්‍රශ්නයක් නන් නෙවෙයි. මේ එක එක මොඩල්ස් පුහුණු කරලා තියෙන විවිධ දත්ත මත ඒ වගේම මේ වගේ පැරාමීටර්ස් ගන්නත් වෙනස් වෙනවා. ඉතින් ඔය වැරදි මොඩල් එකක් තෝරගත්තොත් ඔය බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. දැන් ගොඩක් අය කරන්නේ හැම වැඩකටම මේ වෙනකොට තියෙන ලොකුම දැවැන්තම මොඩල් එක තෝරගන්නවා. දැනට තියෙන හොඳම මොඩල්ස් බැලුවොත් ඔයාලා දන්නවනේ ChatGPT, Gemini වගේ ටූල්ස් ගොඩක් හොඳින් වැඩ කරනවා කියලා. මුත් මෙතනදී වා කරන වැඩේ අනුව වඩ ලොකු කොස්ට් එකක් දරන්න වෙනවා. ඒ වගේම හිතන්න වඩ ලොකු ඩොකියුමන්ට් එකක් වැඩ කරන්න ඕන කියලා. මේ වගේ වැඩකදී ChatGPT මොඩල් එක කොච්චර ලොකු වුණත් මේකට ලොකු ඩොකියුමන්ට් හැල කරන්න බෑ. ඉතින් මේ වගේ වැඩකදී වඩ Cloud AI වගේ මොඩල් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ChatGPT එකට වඩා හොඳින්ම කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් මංකව AI channel එක subscribe කරලා එකතු වෙන අද මම ඔයාලට කියලා දෙනවා වාගේ වැඩේට ගැලපෙනම AI මොඩල් එක තෝරගන්න කලින් සලකා බලන්න ඕන සරල අදියර 6ක්. දැන් පළවෙනි අදියර වෙන්නේ ඔයාට AI මොඩල් එකක් අවශ්‍ය හේතුව පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ ඔයා සැලසුම් කරන්නේ මොන වගේ දෙයක් කරන්නද? කා සදාද කියලා ඔයා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වැඩේට ගැලපෙන AI මොඩල් ලිස්ට් එකක් හදාගන්න. සමහර විට මේ හදන ලිස්ට් එකේ ඒවා දැනටමත් ඔයාලගේ තියෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ එක එක මොඩල්ස් වල සයිස් එක, කොස්ට් එක, රිස්ක් සහ ඔයාගේ වැඩේට යොදවන විදිය තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මේවා ටිකක් ටෙස්ට් කරලා ඔයාගේ වැඩේට ගැලපෙන හොඳම එක තෝරගන්න පුළුවන්. හරි, දැන් අපි උදාහරණයක් බලමු. මට ඕන මගේ කම්පැනි එකේ මාකටිං කැම්පේන් එකට ඊමේල් ලියන ටෙක්ස්ට් ජෙනරේටර් එකක් හදන්න. මේක තමයි පළවෙනි ස්ටෙප් එක. එහිතම දැනටමත් අපි ළඟ මේ වැඩවලට පාවිච්චි කරන ෆවුන්ඩේෂන් මොඩල් දෙකක් තියෙනවා කියලා. ඉතින් මම ඊළඟට කරන්නේ මේවා ඇත්තටම හරියනවද කියලා චෙක් කරන එක. අපි හිතමු දැනටමත් අපි ළඟ ලාමා 2 සහ ග්‍රැනයිට් කියන මොඩල් දෙක තියෙනවා කියලා. මෙතනදී මම බලනවා ලාමා 270 මොඩල් එක ටිකක් ලොකු මොඩල් එකක්. මේකේ පැරාමීටර්ස් බිලියන 70ක් තියෙනවා. මේක හදලා තියෙන්නේ මෙටා කම්පැනි එකෙන්. ඉතින් මේක ටෙස්ට් ජෙනරේට් කරන්න හොඳ ටූල් එකක් කියලා මම දන්නවා. ඊට පස්සේ අපි බලමු ග්‍රැනයිට් කියන්නේ මොකද්ද කියලා. මේක IBM එකෙන් හදපු ටිකක් කුඩා පොදු කාර්ය ආකෘතියක්. මේක පැරාමීටර්ස් තියෙන බිලියන 13යි. ඊළඟට අපි එවලියුවේට් කරන්න ඕන මොඩල් එකේ සයිස් එක, පර්ෆෝමන්ස් සහ රිස්ක්. මේක කරන්න හොඳ විදියක් වෙන්නේ මේ වගේ මොඩල් කාඩ් චෙක් කරන එක. මොඩල් කාඩ් කියන්නේ AI මොඩල්ස් වල සම්පූර්ණ විස්තර තියෙන ඩොකියුමන්ටේෂන් කොටසට. ඔයාට මේ පේන ලාමා 2 එකේ මොඩල් කාඩ් එක. මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ අරමුණට ගැලපෙන විදියට AI මොඩල් එක ට්‍රේන් කරලා තියෙනවද වගේ ගොඩක් ඩීටේල්ස්. සෙන්ටිමීටර් ඇනලයිසිස්, ඩොකියුමන්ට් සමරයිස් කරන්න, ටෙස්ට් ජෙනරේට් කරන්න වගේ වැඩවලට මේ ප්‍රී ට්‍රේන් මොඩල් ගොඩක් හොඳින් වැඩ කරනවා. ඉතින් අපිට ඕන දෙයට ගැලපෙන විදියට මේ මොඩල් පුහුණු කරලා තියෙනවද කියලා දැනගන්න එක වටිනවා. හේතුව අපි දෙන ප්‍රොම්ප්ට් එක ගොඩක් පහසුවෙන් වැඩ කරවන්න ඕන නිසා. මීලකට අපි පර්ෆෝමන්ස් එවලියුෂන් එක කරනකොට සාධක තුනක් සලකා බලන්න ඕන. පළවෙනි සාධකය වෙන්නේ නිර්වදිතාවේ. දෙවෙනි සාධකය වෙන්නේ විශ්වාසනීයත්වය. මෙතනදී කන්සිස්ටන්සි සහ පැහැදිලි කිරීමේ හැකියාව සහ විශ්වාසනීයත්වයේ මෙන්ම ආකෘතියක් වෛරී ප්‍රකාශ වගේ ටොක්සික් දේවල් වලින් කතරම් වැළකී සිටින්නේද යන්න සලකා බලන්න ඕන. තුන්වෙනි සාධකය වෙන්නේ වේගය. අපි ප්‍රොම්ප්ට් එකක් දුන්නාම ඒකට මොනතරම් නිවැරදිව ඉක්මනට ප්‍රතිචාර දක්වනවද කියන එකත් වැදගත්. සමහර වෙලාවට විශාල මොඩල් මන්දගාමී වුණත් වඩා හොඳ ආන්සර් එකක් ලැබෙන්න පුළුවන්. කුඩා මොඩල් එකක වැඩිපුර ස්පීඩ් එකක් තිබුණත් සමහර විට නිර්වදිතාවයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් හොඳ පර්ෆෝමන්ස් තියෙන ස්පීඩ් එක වැඩි, කොස්ට් එක අඩු මොඩල් එකක් තෝරගන්න ඔයා දක්ෂ වෙන්න ඕන. මිලින් අඩු කුඩා ආකෘතියක් මිලින් අධික එකක් සමග සංසන්දනය කරන්න බෑ ඇත්තටම. නමුත් ඔයා ආකෘතිය ස්පීඩ් එක සහ විනිවිදභාවය වැනි අමතර ප්‍රතිලාභ සලකා බැලුවොත් කුඩා ආකෘතිය වඩා සුදුසු වෙන්න පුළුවන්. ඉතින් මේක සුවාගැනීමට තිය එකම මාර්ගය වෙන්නේ ඔයා මේවා ටෙස්ට් කරලා බලන්න ඕන. මම ඔයාලට මුලින් කිව්වා මේක වාගේ වැඩේට යොදවන විදිය ගැනත් බලන්න ඕන කියලා. මෙතනදී ඔයා හිතන්න ඕන ඔයා මේක පාවිච්චි කරන්නේ කොතනටද සහ කොහොමද කියන එක. හරි, දැන් අපේ පරීක්ෂණය අනුව ලාමා 2 මොඩල් එක තෝරගන්නවා කියලා හිතමු. අපි ලාමා 2 දිහා බලනකොට මේක ඕපන් සෝස් මොඩල් එකක්. ඉතින් අපිට පුළුවන් මේක දැනටමත් පබ්ලික් ක්ලවුඩ් වල තියෙන නිසා ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපිට ඕන නම් අපේම ඩේටා සමග මේ ආකෘතිය නැවත සකස් කරන්න අපිට පුළුවන් මේක අපේම තැනක තියාගන්න. දැන් අපිට අපේම ලාමා 2 වර්ෂන් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. එතනදී ඔය පබ්ලික් ක්ලවුඩ් එකක තියාගෙන පාවිච්චි කරනකොට සාපේක්ෂව වැඩි කන්ට්‍රෝල් එකක් සහ ආරක්ෂාවක් තියෙනවා. නමුත් මේක ටිකක් මිල අධික දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ දෙයක් ක්‍රියාත්මක කරන්න GPU ඇතුළු ලොකු කම්පියුට් පවර් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් අද අපි කතා කරේ එක යූස් කේස් එකකට අදාළව විතරයි. වා කරන දේ අනුව අවශ්‍යතාවයේ අනුව මේ ටෙස්ට් එකේදී වෙනස් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයා අදත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් මේ වගේ වැදගත් තොරතුරු දිගටම බලන්න subscribe කරලා එකතු වෙන Uncovered AI channel එකත් එක්ක.